තමුන්වාසලගේ මම අහන්නේ රටේ ජනතාව ගැන හැඟීමක් නැති දෙතමනයක් නැති දරුවන් ගැන කැක්කුමක් නැති මම පාලක රටක් හදයිද හදන්නේ නැහැ අපි ආණ්ඩුවක් හදමු සාතික වශයෙන් මහජනගෙන් හොරකම් කළ අතර දේපල යලි පවර ගන්න ආණ්ඩුවක් අපි හදන්නවා ඒ නිසා ලෝකේ හැමදාමත් මේ අර්බුද වලින් ගොඩ ඇවිල්ලා තිබෙන්නේ ලෝකේ කොහෙද ප්‍රශ්න හදපු කට්ටිය ගොඩ ගත්තේ මේ ප්‍රශ්නේ ඇදුවේ රාජපක්ෂලා මේ ප්‍රශ්නේ ඇදුවේ වික්‍රමසිංහලා ලෝකේ මැවෙන කඩාවැටිච්ච කිසි රටක් රටේ ප්‍රශ්න හදපු මිනිස්සු රට ගොඩ අරගෙන නැහැ ලෝකේ හැම රටක්ම ගොඩ ඇවිල්ලා තිබෙන්නේ ඒ ප්‍රශ්නේ හදපු අයට විරුද්ධව ගොඩ නගන ලද ඔවුන්ට එරෙහිව පෙළගස්සන ලද මහජන ව්‍යාපාර කරා විතරයි රට ගොඩ අරගෙන තිබෙන්නේ රට ගොඩ ගන්න අලුත් කණ්ඩායම අන්න ඒකට අපි ලෑස්ති ජාතික ජන බලවේගයේ අද රට පුරා මෙවැනි උද්ඝෝෂණ කරමින් ජනතාව මුණ ගැහිමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදමින් මේ රට ගොඩ නැගීමේ බාර දූර කාර්යභාරය බාර ගන්න සූදානම් කියන පණිවිඩයක් මේ පාලකයන් පළවා හැරීම සඳහා සූදානම් කියන පණිවිඩයක් අපි ගම් ගාන අරගෙන මේ රට ජනතාව පෙළගස්සලා මතක තබා ගන්න මේ දුක මේ වේදනාව මේ අසීරුතාවේ අපේ රටේ තවත් පරම්පරාවට උරුම විය යුතු නැහැ මේක අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕන අපේ දරුවන්ට මේට වඩා හොඳ රටක් හදන්න ඕන අපේ දරුවන්ට මේට වඩා හොඳ අනාගතයක් හදන්න ඕන අපේ පරම්පරාව මේක අපි අවසන් කරන්න ඕන ඒ නිසා මේක ඉතාමත් තීරණාත්මක දේශපාලන වටපිටාවක් සහ තීන්දුවකට අපි ඇවිල්ලා තියෙනවා බොහෝ අය ඉන්නවා මේකට සුබ පතනවා එන්න විදියක් නෑ ගමේ අයගේ වේදනාව තියෙනවා ප්‍රකාශ කරන්න විදියක් නෑ ගමේ අය හූල්ල හූල්ල ඉන්නවා අඬාඬ ඉන්නවා මොකද කරන්න කියලා තේරෙන්නේ නැහැ චුට්ටක් අන්දමන්ද වෙලා තියෙනවා මේ කළුතර දිස්ත්‍රික්කේ හැම ගමකටම යන්න ඒක මේ පුරවැසියන් මුණ ගැහෙන්න මේ රට කරපු මේ විනාශය ගැන කියන්න මේ රට ගොඩනැගීම සඳහා තියෙන මාවත ගැන කතා කරන්න මොකද ලෝකේ රටවල් ගොඩනැගිලා තියෙන්නේ ජනතාව නිදාගෙන ඉඳලා නෙවෙයි විනාශ කරන ද පාලකයන් පළවහැරලා තමයි රට ගොඩනැගිලා තිබෙන්නේ රට ගලවගෙන තිබෙන්නේ අද අපිට තිබෙන්නේ මේ අපේ රටේ ජාතියක් අපේ මාතෘභූමියක් ගලවා ගැනීම වගකීම ගලවා ගන්න තියෙන කොහොමද අපි ඔක්කොම එකතු වෙන්න ඕන ගම්මලට යන්න ඕන සියලු සංවිධානය කරන්න ඕන අපේ තරුණ පරම්පරාවට අපි ආරාධනා කරනවා පෞගේ කාලේ අපේ රටේ තරුණ පරම්පරාව දේශපාලන ඈත් වෙලා හිටියේ ඒගොල්ලෝ දේශපාලන කරන්නේ ඒගොල්ලෝ හිටියේ ඉන්ටර්නෙට් එකේ ඒගොල්ලෝ හිටියේ සෝෂල් මීඩියා ඇතුලේ ඒගොල්ලෝ ලෝකෙ දිහා බලාගෙන හිටියා ලෝකෙ වෙන දේවල් අධ්‍යයනය කරමින් හිටියා දේශපාලන කරමින් හිටියා ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ වැඩි හිටියන් විසින් ගනු ලැබූ තීන්දුව తీරන තරුණයන්ගේ අනාගතය නැති කරලා තියෙනවා අද ඒක තරුණ පරම්පරාව දන්නවා ඉනිසන් කවරදාටත් වඩා වැඩියෙන් තරුණ පරම්පරාව කරලියට වේගෙන් එමින් තියෙන මේ පාලනයන්ට මේ දේශපාලන සංස්කෘතියට විරුද්ධව අපි සතුටු වෙනවා ඒකට නව තරුණ පරම්පරාව මේ වගකීම් ගඩලා ඇස්සිනා අපේ ඇතෙන් බැටින් එක නව පරම්පරාවන්ට යොමු කරලා මේ රට ගොඩනගන දිය ආශාවෙන් බලාගෙන ඉන්න කැමති කණ්ඩායමක් පතක තබා ගන්න අපි කිසිවෙත් මේ බදාගෙන ඉන්න අපු මිනිස්සු නෙවෙයි මේ ඇතිවීම මෙතන විනාශය පිළිබඳව කෝපයෙන් වෛරයෙන් වේදනාවෙන් ඉන්න නව තරුණයෙක් අපි ආරාධනා කරන්නේ මෙතන තමයි ඔබගේ වේදිකාව මේ රට ගොඩනැගීමේ බැටින් එක මාර ගන්න ඔබ මේ වේදිකාවට පැමිණෙන කියලා අපි ආරාධනා කරනවා ඔබට අපි ආරාධනා කරනවා ඒ වගේම අපි ගම්මල අපි බෙදලා හිටියා ශ්‍රී ලංකාවෙත් බෙදලා හිටියා UMP කියලා බෙදලා හිටියා JVP කියලා බෙදලා හිටියා හැබැයි ව්‍යසනය ආවේ පක්ෂපාත ભેදකින් තොරව අද පෙට්‍රල් පොලිමේ ඉන්නේ ශ්‍රී ලංකා කාර්යය විතරද JVP කාර්යය විතරද UMP කාර්යය විතරද නෑ දවස් 7-8 පවුලත් එක්ක සතුටෙන් ඉන්න තියෙන කාලේ දරුවා සුරතල් තේ කරන්න තියෙන කාලේ චිත්‍රපටය තමන්ට බලන්න තියෙන කාලේ සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්න ඕන කාලේ මොකද මෙමින් තිබෙන්නේ මහා මග රස්සිය දුකාන හැබැයි කවුද ඔක්කොම ඇති ශ්‍රී ලංකා කාර්යයත් ඉන්න විතර JVP කාර්යයත් ඉන්නවා UMP කාර්යයත් ඉන්නවා ඔක්කොම වේදනාවේ ගිලිටීමට අහු වෙලා තියෙනවා එනිසා අපි කියන්නේ මොකද්ද තව දුරටත් පක්ෂපාත ભેද නැහැ ඔබ ගම්මල ශ්‍රී ලංකා කාර්ය හම්බ වෙන්න UMP කාර්ය හම්බ වෙන්න මේ සිද්ධ වෙලා තියෙන විනාශ ගැන කතා කරමු අපි කතා කළා පක්ෂපාත ભેද නැති එකම අරමුණ මොකද්ද මේ රට ගොඩනැගීමේ අරමුණ මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් අත්පත් කළ දීම අරමුණ වෙනුවෙන් මාජන ව්‍යාපාරයක් අපි ගොඩනගමු ඒ වෙනුවෙන් තමුන් වාසල ඔක්කොම එකට එකතු වෙන්න හැම කෙනාම ලෑස්ති වෙන්න සැලසුමේ පළමු පියවර තියෙන්නේ මේ පළවය හැරීම දෙවෙනි පියවර తాවකාලිකව පාලනයක් ගොඩනැගීම තුන්වෙනි පියවර මහතන්දෙන් ජනතාවගේ ජනවරමක් කරා පාලනයක් ගොඩනගගනී මේ පියවරයන් තුනේ අපි නොපියව අකණ්ඩව වේගයෙන් සැලසුම් සාගතව වැඩ කරමින් තිබෙනවා ස්ථිර සාරස ගොඩගැනීමේ වැඩසටහන ඒකට වැඩ කොට සැපවරන මේගොල්ලන් පළවය හැරීම මොකද කරන්නේ ඔක්කොම එකට එන්න ඕන පක්ෂපාත ભેදකින් තොරව හැමදෙනාම පාරට ඇවිල්ලා පළවෙනි පියවර
පළවෙනි අංකය මොකද්ද? පළවා හැරීම සාර්ථක කරගැනීම සඳහා ඉස්සරහට එමු. ඒ වැඩේ අපි කරමු ඉස්සරලා. වෙනස අපි උරුස්සමති ව්‍යාපාරත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ගොවි ව්‍යාපාරත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අපි හැම ගමකම කඳවුරු බඳිමු. අපි ඕගලන්ට දිනේ කියන්නම්, වේලාව කියන්නම්, ලෑස් වෙන්න පුළුවන්. පළවා හැරීම මොකද? ඊළඟ තාවකාලික පාලනය. ඒ පාලනයට පවරන්නේ මොකද්ද? තෙල් ටික දෙන්න, ගෑස් ටික දෙන්න, උසාවි ටික අරින්න, බෙහෙත් ටික දෙන්න, පාසල් ටික අරින්න, මූලික සමාජ ස්ථාවර කිරීම. ඊට පස්සේ මහතන්දේ. මහතන්දේ අපි ඔක්කොම එකතු වෙලා ජනතා ජනවරමකින් නව පාලනය ගොඩනගමු. මොකක් වෙන්නේද? මේ රට ස්ථිරසාර ලෙස අපි ඔක්කොම පුරබදලා මෙවැනි ව්‍යසනයක් යළි අපේ රටේ මාතෘභූමියට අත්පත් නොවන ආර්ථික දේශපාලන ගමන්මකට අපේ දොරටුව විවෘත කරමු. එවැනිවෙන් අපි දෙන එකතු වෙමු. එවැනිවෙන් අපි සියලු දෙනා පෙරටෙමු. එවැනිවෙන් අපි ජයග්‍රහණ ඉස්සරහට යමු. එවැනිවෙන් සියලු දෙනාට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ජාතික ජන බලවේගයට ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා ආරාධනා කරනවා හැම දිනකටම මේ සත්ත්ව වෙනුවෙන් ඉදිරියට එන්න, පෙරට එන්න බොහොම ස්තුතියි.